ඒකයි බය නැතුව මං කාටුනත් නොකිය ඇන්ඩ්‍රොයිඩ් ස්මාර්ට් ෆෝන් එකක්ම රෙකමෙන්ඩ් කරන්නේ. සැමදා අලුත්වන නොකියා. ගෙවි ගිය පැය 24 තුළ COVID-19 රෝගීන් 7 දෙනෙකු වාර්තාවීමත් සමඟ මෙරට තුර COVID-19 වෛරසය ආසාදනය වූ පුද්ගලයන් ගණන 197ක් ලෙස වාර්තා වනවා. එම ආසාදිතයන් 7 දෙනාගෙන් 6 දෙනෙකුම ජයල සුදුවැල්ල ප්‍රදේශයෙන් ඔළුවිල් නිරෝධායන මධ්‍යස්ථානය වෙත රගෙන ගිය පුද්ගලයන් බවයි යුද හමුදාපතිවරයා සඳහන් කළේ. ඊය රාත්‍රී වෙද්දී PCR පරීක්ෂණ වලින් පසුව 7 දෙනෙක් ආසාදිතයන් බවට පත් වුණ බවට ආරංචි වුණා. ඉන් 6 දෙනෙක් ඇත්තටම එකම ප්‍රදේශයකින් වාර්තා වෙන්නේ. ජායල ඒ ප්‍රදේශයෙන් පුද්ගලයන් වගේක් ඊයේ ශ්‍රී ලංකා නාවික හමුදාව විශේෂකාර්ය බලකායේ ආධාරය ඇතුව නැගෙනහිර ප්‍රදේශයේ ඔළුවිල් නාවික හමුදාවේ නිරෝධාන මධ්‍යස්ථානයක් වෙත යොමු කරුණු ලැබුවක්. 28 දෙනෙක්ගින් යුත් කණ්ඩායමක්. ඒට හේතු වුණේ 4 වෙනිදා රාගම ඉස්පිත්තාලට යම්කිසි කල බැගෑනියක් හරහා ගැටුමක් හරහා යම්කිසි පුද්ගලයෙක් ඇතුළු වෙනවා රාගම ඉස්පිත්තාලෙට. ඒ ඇතුළු වෙන පුද්ගලයා පසුව වෛද්‍යවරුන් විසින් ඔවුන් යම්කිසි ආකාරයෙන් පරීක්ෂණයකට භාජනය කරනු ලබනවා. ඔහුට කොරෝනා ආසාදනය වී ඇති බවට පස්වෙන්ද සොයාගනු ලබනවා. වහම ඔහුගේ වතගොත හොයාගෙන යම් පස්සේ ජායල ප්‍රදේශයේ මේ ස්වර්ණ හංසවිල කියන ප්‍රදේශයේම ජීවත් වෙන්නේ. අපි වහම ශ්‍රී ලංකා නාවික හමුදාවත් විශේෂ කාර්ය බලකායත් යොදවලා ඒ ප්‍රදේශයේ යම්කිසි ආකාරයක විමර්ශනයකට ලක් කරනු ලැබුවා. ඊයේ දවසේ පෙරේදා රාත්‍රී මේ කණ්ඩායම සොයාගෙන ශ්‍රී ලංකා නාවික හමුදා විසින් ඔළුවිල් නිරෝධායන මධ්‍යස්ථානයට මොවුන් යොමු කරේ. ඒ යොමු කරන්න ඉස්සෙල්ලා මොවුන්ගේ ඇසිරීම ඉතාමත්ම ළඟට ආශ්‍රය කළා තියෙන බව තේරිච්ච හින්දා මොවුන් රැගෙන යන්න ඉස්සෙල්ලා PCR පරීක්ෂණයට භාජනය කරුන් ලැබුවා. ඉතින් ඒ අරංගිය 28 දෙනෙක් අරංගියා. ඒ 28 දෙනෙක්ගෙන් 5 දෙනෙක් මේ ආකාරයෙන් ආසාදයෙන් ලක් වෙලා ඉන්න බවට ඊයේ රාත්‍රියේදී තහවුරු වුණා. ඊට අමතරව අර අකරදැබ්බෙදී පත්වෙච්ච පුද්ගලයා, ඒ කලහකාරී ලෙස හැසිරෙච්ච පුද්ගලයාගේ බිරිඳ මේ අතර ඇයවත් අරගෙන ඉඳ තිබෙන්නේ නැහැ. නමුත් ඇයවත් මේ ආකාරයෙන්ම ආසාදයෙන් ලක් වෙලා තියෙන බවට තහවුරු වුණා. ඊයේ අප COVID-19 රෝගීන් නැති දවසක් වශයෙන් අපි බලාපොරොත්තුව සිටියත් අවසානයේදී රාත්‍රියේ රෝගීන් 7 දෙනෙක් හඳුනාගත්තා. 6 දෙනෙක් හමු වෙලා තියෙනවා කලින් සුදුවැල්ල ප්‍රදේශයේ තීරෝද රස පදවන්නකෝ හමුණා COVID-19 රෝගීක හැටියට. ඔහුගේ සහචරීන් තමයි මේ 6 දෙනා හමු වෙලා තියෙන්නේ. මේ අතර ඔහුගේ භාර්යාවත් සිටිනවා. මොවුන් විසක් අත වශයෙන්ම මේ මද්‍රව්‍යවලට ඇබ්බැහි වුවන් හැටියට සැලකෙනවා. ඒ නිසා මද්‍රව්‍යවලට ඇබ්බැහි වන පුද්ගලයන් වැනි සමාජවල මේ රෝගිය වැඩිපුර පැතිරෙන්න පුළුවන්. මොකද ඒගොල්ලෝන්ගේ ළඟ ආශ්‍රය නිසා. ඒ වගේම දෙහිවල කලින් ව්‍යාපාරිකයෙකු හමු වුණා COVID-19 රෝගී හැටියට. ඒ ව්‍යාපාරිකය ඇසුරු කර පුද්ගලයෙකුත් COVID-19 රෝගියෙකු වශයෙන් දෙහිවල ප්‍රදේශයේදී හමු වෙලා තියෙනවා. මේ වන විට රෝගීන් 136 දෙනෙකු වෛද්‍ය අධීක්ෂණ යටතේ ප්‍රතිකාර ලබනවා. වෛරසය ආසාදනය වූ බවට සැකපිට රෝහල්ගත කර සිටින පුද්ගලයන් ගණන 224ක්. අද වන විට පුද්ගලයන් 54 දෙනෙකු සුවය ලබා රෝහලෙන් පිටව යාම විශේෂත්වයක්. එමෙන්ම ඇඳුරු නීතිය කාලය තුළ නීති කඩගල පුද්ගලයන් 22,000කට ආසන්න සංඛ්‍යාවක් අත්අඩංගුවට ගෙන ඇති බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝණ මහතා පවසනවා. ඇතරම දැන් අපි ඇඳිරි නීතිය ක්‍රියාත්මක කළේ 19 වෙනිදා. ඒ කාලය එදා ඉඳලා මේ දක්වා 22,000ක් පුද්ගලයෝ අත්අඩංගුවට අරගෙන තියෙනවා. ඔවුන්ට සමහරුන්ට ඇප දීලා තියෙනවා, සමහරුන් අධිකාරියට ඉදිරිපත් කරලා තියෙනවා. ඒ වගේම අද දින උදෑසන 6:00 අවසන් වූ පැය 24ක කාලය තුලත් 1600ක් විතර අත්අඩංගුවට අරගෙන තියෙනවා. දැන් මේ අතරම සංඛ්‍යා කනගාටුදායක තත්ත්වය තමයි මේ සාමාන්‍ය හුදෙකලා පුද්ගලයින් මේ ආකාරයට කටයුතු කරනවත් එක්කම දැන් පෙරේදා හවස මේ පේරාදෙණිය ප්‍රදේශයේදී පුද්ගලයෙක් කණ්ඩායම් එක්රැස් කරලා සමූහ වශයෙන් යම් කටයුත්තක යෙදුණා. දැන් ඔහු නිකම්ම නිකම් පුද්ගලයෙක් නෙමෙයි, ගම්පොළ ප්‍රදේශයේ ප්‍රාදේශීය සභාවක හිටපු විපක්ෂ නායකවරයෙක්. එතකොට මේ පුද්ගලයා අත්අඩංගුවට ගත්ත පේරාදෙණිය පොලිසිය විසින් ඊයේ අධිකාරණය වෙත ඉදිරිපත් කරලා 16 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කළා. මේ එක සිද්ධියක්. දැන් මෙන්න මේක තමයි අවාසනාවන්ත තත්ත්වය. මෙතරම් පැහැදිලිව උපදෙස් දීලා තියෙද්දි 99%ක් ජනතාව දැන් අපිත් එක්ක ඉන්නේ සංක. හැබැයි ඒ 99%ම හිටියත් වැඩක් නැහැ. මේ වගේ අධිමානසිකත්වයක් තියෙන, නැත්තම් මන්ද මානසිකත්වයක් තියෙන කිහිප දෙනෙක් හිටියොත්. ඉතින් ඒ 1% අපේ පැත්තට එන්න ඕනේ. එතකොට තමයි අපිට පුළුවන් වෙන්නේ නැගිටින්න. ලීව ආයුෂ් කහ සබන් සඳක් වගේ බබලන පිවිතුරු සමකට.